හයි යාළුවනේ, අද මම ඔයාල වෙනුවෙන් අරගෙන ආවේ මේ වසරේ තිරගත වුණු ජීවී ප්‍රකාශ් ප්‍රධාන චරිතයෙන් රංගන දායකත්වය සපයන අඩියෙයි මූවී එක. මේ මූවී එක ටිකක් වෙනස් මූවී එකක්. ඔයාල හැමෝම ටයිම් ට්‍රැවලින් මූවිස් බලල ඇතිනේ. මේ මූවී එකත් ටිකක් ඒ වගේ. ඒත් මේ මූවී එකේ අතීතෙන් අනාගතයටවත් අනාගතෙන් අතීතයටවත් වෙන සිද්ධි ඇතුළත් වෙන්නේ නෑ. සාමාන්‍යයෙන් ෆිල්ම් වල කතා නොකරන ඕල්ටනේටිව් රියලිටි, ඒ කියන්නේ විකල්ප යථාර්ථය කියන පැත්ත තමයි මේ මූවී එකේ කතා කරන්නේ. විකල්ප යථාර්ථය කියන්නේ හරියට සම්භාවිතාව වගේ. ඒ කියන්නේ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. යථාර්ථය කියලා කියන්නේ අපි ජීවත් වෙන ලෝකේ. විකල්ප යථාර්ථය කියලා කියන්නේ වෙනස්ම ලෝකයක්. ඉතින් අද කතාවට අනුව ජීවගේ සෙන්තානිගේ ආදරයටත් මේ ටයිම් ට්‍රැවලින් කියන එක ලොකු බලපෑමක් ඇති කරනවා. ඔන්න යාළුවනේ, ඔයාලා වීඩියෝ එක ස්කිප් කර කර බලන්න ගියොත් කතාවේ කිසිම දෙයක් ඔයාලට තේරුම් ගන්න බැරි වෙනවා. ඒ නිසා වීඩියෝ එක අනිවාර්යෙන් ඉවර වෙනකම් බලන්න. එහෙනම් යාළුවනේ, channel එකත් subscribe කරලා bell icon එකත් click කරලා වීඩියෝ එක බලන්න එකතු වෙන්න. වීඩියෝ එක බලන ගමන් ඔයාලා වීඩියෝ එකට කැමති නම් like එකක් දාලා ඔයාලගේ අදහසත් අපිට comment කරන්න. අපි යමු movie එකට. කතාව ආරම්භයේදීම පෙන්නන්නේ කෙනෙක්ට call එකක් එනවා. ඒ call එකත් එක්ක ඔහු ගොඩක් කලබල වෙලා ගෙදරින් පිටත් වෙනවා. හැමෝම මොහුට කතා කරන්නේ GK sir කියලා. මොහු විද්‍යාඥයෙක්. GK ගොඩක් කලබලෙන් එන්නේ කාලය හා අවකාශය පිළිබඳ පරීක්ෂණ කරන ලැබ් එකට. දිනය 2023 පෙබරවාරි 15. GK ලැබ් එකට එද්දිත් හැමෝම කලබල වෙලා ඉන්නේ. GK යාගේ ටීම් එකෙන් ඇහුවම මොකද්ද වෙලා තියෙන්නේ කියලා ටීම් එකේ අය කියනවා ඩිවයිස් එක නැති වෙලා කියලා. GKට හොඳටම තරහ ගිහින්. කවුරුවත් දන්නේ නැහැ කලින් දවසේ රෑ මොකද උනේ කියලා. CCTV දර්ශනත් අතුරුදහන් වෙලා. සම්පූර්ණ පරීක්ෂණ දත්ත හොරකම් කරලා. GK සර් ඇහුවම ටීම් එකේ හැමෝම මෙතන ඉන්නවද කියලා කෙල්ලෙක් කියනවා ජනාකිරමන් තමයි රෑ වැඩමුරේ හිටියේ කියලා. GK තරහ වැඩිකමට කියනවා ජනාකිරන් මෙහි ආරක්ෂාව මදි නිසා ඩිවයිස් එක ගෙදර අරන් යන්න ඇති කියලා. හරියටම මේ වෙලාවේ ඇමතිතුමත් කතා කරනවා. ලැබ් එකේ ඇත්තටම මොකද වෙන්නේ කියලා ඇමතිතුමා ඇහුවම GK කියනවා හැමදේම හොඳින් කියලා. ඇමතිතුමා හොඳටම බනිනවා මේ ප්‍රශ්නේ මාධ්‍යයට ගියොත් ලොකු දෙයක් වෙයි කියලා. ඒ නිසා හැමදේ ගැන මෙයාව දැනුවත් කරන්න කියලා ඇමතිතුමා කෝල කට් කරනවා. GK යාගේ ටීම් එකට කියනවා මේ සියවසේ ලොකුම විද්‍යාත්මක පරීක්ෂණය තමයි මේක. එහෙම කියලා ටීම් එකට තර්ජනය කරනවා පැය 24ක් ඇතුළත ඩිවයිස් එක හොයාගත්තේ නැත්තම් හැමෝම අයින් කරලා දානවා කියලා. ඔන්න දැන් තමයි කතාවේ ප්‍රධාන චරිතය ජීවා කතාවට එන්නේ. ජීව ගෙදරක් ළඟ ඉස්සරහට වෙලා මග බලාගෙන ඉන්නේ කවුරු හරි එනකම්. ජීව දවස් ගාණක් මේ විදියට මේ ගෙදර ඉස්සරහට වෙලා බලන් ඉඳලා තියෙනවා. එයා කියන විදියට අද තමයි එයාගේ ජීවිතේ වැදගත්ම දවස. ඒ සතියකට කලින් වුණු සිද්ධිය නොවෙන්න ජීව මේ වෙද්දි මැරිලා. ඇත්තටම මොකද්ද ඒ සිද්ධිය? මීට සතියකට කලින් ජීව සියදිවි නසා ගන්න උත්සාහ කරලා බෙල්ල කපා ගන්න හදනකොටම ඇයගේ කටහඬ ඇහිලා. ඒක ටීවී එකේ යන වැඩසටහනක්. ඇය සෙන්තානි. ජීවගේ නොකියූ ආදරය. ටීවී ප්‍රෝග්‍රෑම් එකේ යන්නේ සෙන්තානි එක්ක ඉන්ටර්විව් එකක්. සෙන්තානිගේ පළවෙනි සින්දුව අහපු නිවේදකයා ඊළඟට සෙන්තානිගෙන් අහන්නේ ඇයගේ ආදර කතාව ගැන. සෙන්තානි පිළිතුරු දෙනවා තාම ඇයට ආදර කතාවක් නෑ කියලා. ඉතින් නිවේදකයා කියනවා එහෙනම් පළවෙනි ක්‍රෂ් එක ගැන කියන්න කියලා. සෙන්තානි කියනවා එයාට ක්‍රෂ් එකක් තියෙනවා. ඒත් ඔහුව කවදාවත් දැකලා නෑ කියලා. එහෙම වෙන්නේ කොහොමද කියලා නිවේදකයා ඇහුවම ඇය කියනවා දවසක් ඉස්කෝලේ තිබුණ ගායනා තරඟකින් මාව ප්‍රතික්ෂේප වෙලා මම අඬ අඬ දුකින් හිටියේ. ඒ වෙලාවේ මගේ බෑග් එක ඇතුළේ එක ලියුමක් තිබිලා හමු වුණා කියලා. සෙන්තානි එදා ඒ ලියුම කියවලා. ඒ ලියුමේ තිබිලා තියෙනවා මම තමයි ඔයාගේ පළවෙනි රසිකයා කියලා. සෙන්තානි මේ වෙලාවේ කියනවා එයා ජීවිතේ වැටෙන හැම වෙලාවකදීම ඒ ලියුම එයාට හයියක් වුණා කියලා. ජීව මේ කතාව දිගටම අහගෙන ඉන්නේ. සෙන්තානි කියනවා එයා ඔහුව දකින්න ගොඩක් ආසාවෙන් බලාගෙන ඉන්නේ කියලා. සෙන්තානි නොදකපු එයාගේ ක්‍රෂ් එක තමයි ජීව. ජීව සෙන්තානිට අවුරුදු 5ක ඉඳන් තමයි හිතින් ආදරේ කරන්නේ. සෙන්තානි එදා ගායන තරඟෙන් පස්සේ අඬ අඬ ඉන්නව දැකලා ජීව තමයි ඒ ලියුම ලියලා බෑග් එකට දාලා තියෙන්නේ. දවසක් සෙන්තානි ස්කූල් ඉවර වෙලා යන වෙලාවේ එයාගේ ඩයරි එක පාරේ වැටිලා. ජීවේක අරගෙන ගෙදර ගිහින් කියවලා. ඒ පොත පුරාවටම සෙන්තානි ලියලා තියෙන්නේ එයාගේ නොදකපු එයාගේ පළවෙනි රසිකයා ගැන. ඉතින් ජීවේ ඩයරි එක කියවන්නේ ගොඩක් ආදරේ. ඊළඟ දවසේ ජීව පොත අරගෙන එනව සෙන්තානට දෙන්න.
සින්තානියනව පෙනෙද්දී කොලෙජ් එකේ සර් කෙනෙක් ජීවට කතා කරලා කියනවා මේ වார்த்தාව මරියමිස්ට ගිහින් දෙන්න කියලා. ජීව එතනම තිබ්බ ටේබල් එක උඩින් ඩයරි එක තියලා සර් කියපු වැඩේ කරන්න යනවා. ජීව අපහු වෙනකොට දකිනවා සෙන්තානි ටේබල් එක උඩ තිබුණු ඔයාගේ ඩයරි එක අරගෙන යනවා. ජීව හැමදාමත් සෙන්තානි දිහා බලාගෙන තනියම ආදරය කරලා තියෙන්නේ. ඉස්කෝලේ අන්තිම දවසේ ජීව එයාගේ හිතේ තියෙන අදහස සෙන්තානිට කියන්න ඇවිත්. ජීව සෙන්තානිට එයාගේ ආදරය ගැන කියන්න හදනකොටම මයිකල් ජීවගේ යාළුවා ඇවිල්ලා ජීවට කතා කරනවා ඔෆිස් එකට එන්න කිව්වා කියලා. එදා තමයි ජීවගේ අඳුරුම දවස. ජීවගේ අම්මයි තාත්තයි ඇක්සිඩෙන්ට් එකක් වෙලා නැති වෙලා. ජීව තනි වෙලා ගෙදර අයිතිකාරයෝ ආයෙත් ගිහින් අරගෙන. ජීවට අවසානයේදී ඉතුරු වෙලා තියෙන්නේ යාගේ හොඳම යාළුවෝ දෙන්න විතරයි. ඒ එක්කෙනෙක් වාසීම්, අනිත් කෙනා මයිකල්. මයිකල් එයාගේ ගෙදරට ජීවව එකගෙන ගිහින්. මයිකල් ගොඩක් හොඳ යාළුවෙක්. ජීවට සහෝදරයෙක් වගේ තමයි සලකලා තියෙන්නේ. මයිකල් ජීවගේ කොලෙජ් ෆීස් ගෙවන්නම් කියලා ජීවට කොලෙජ් යන්නත් කතා කරලා. ජීව ඉගෙන ගන්න කැමති නැති නිසා ජොබ් එකකුත් හොයලා දීලා. ඒත් ජීව සතියකින් ජොබ් එකෙන් අයින් වෙලා. ජීවිතයට තියෙන ආසාව නැති කරගෙන තමයි ජීව මැරෙන්න තීරණය කරලා තියෙන්නේ. ඒ සෙන්තානිගේ සින්දුව ඒ හැමදේම වෙනස් කරා. දැන් පෙන්නන්නේ වර්තමාන කතාව. දැන් ආයේ පෙන්නන්නේ සෙන්තානිගේ ඉන්ටර්විව් එක. නිවේදකය සෙන්තානිගෙන් අහනවා එයාගේ ක්‍රෂ් එක කවදා හරි හම්බ වෙලා හිනා වෙලා කතා කරත් ආදරය කරනවද කියලා. සෙන්තානි කියනවා එයා ඒකනම් හරියටම දන්නේ නෑ, ඒත් එයා දෛවය ගොඩක් විශ්වාස කරනවා කියලා. ඒ වෙලාවෙම ජීව සෙන්තානිගේ FB account එක හොයාගෙන සෙන්තානිට මැසේජ් එකක් දානවා මම ඔයාගේ නොපෙනෙන ක්‍රෂ් එක. ඔයාට මාව මුණගැහෙන්න ඕන නම් කියන්න කියලා. මැසේජ් එක දාපු වෙලාවේ දැන් රිප්ලයි එකක් එනකන් ජීව බලාගෙන ඉන්නවා. ජීව එක දවසක් සෙන්තානිගේ කාර් එක පස්සෙන් බයිසිකලයක් පැදගෙන යනවා සෙන්තානි එක කොහොම හරි කතා කරන්න. ඒත් ඒ අවස්ථාව ජීවට මගහැරෙනවා. ජීව සෙන්තානිගේ ගෙදර ළඟට වෙලා බලන් ඉන්නවා. මේ විදියට දවසින් දවස සෙන්තානි පස්සෙන් යනවා. ඒත් ඒ එක දවසකවත් ජීවට සෙන්තානි එක කතා කරන්න ලැබෙන්නේ නැහැ. ජීව දවසක් සෙන්තානිගේ ගෙදර ළඟ බලාගෙන ඉන්නකොට සෙන්තානිගේ ඩ්‍රයිවර් ජීවව දැකලා ඇවිල්ලා කතා කරලා අහනවා මොකද කරන්න කියලා. ජීව බොරුවට කියනවා ඩ්‍රයිවර් කෙනෙක් හොයනවා කියලා ආරංචි වුණා, ඒ නිසා ආවේ කියලා. ඔන්නේ දවසේ තමයි ජීව මේ බලාගෙන ඉන්නේ. මේ වෙලාවේ ඩ්‍රයිවර් ජීවට කතා කරලා ඇවිල්ලා දින්නේ කියලා අහලා ජීවට කියනවා මැඩම්ට ඉන්ටර්විව් එකක් තියෙනවා, ඒක ඉවරුනාම තමයි පිටත් වෙන්නේ. ඒ වෙනකන් ඉන්න තැනම ඉන්න කියලා. ඒ කෝල් එක ඉවර වෙනවත් එක්කම වාසියම් ජීවට කතා කරලා කියනවා අද රෑ පාටියක් තියෙනවා. මයිකල් දැනටමත් වැඩේ පටන් අරන්. ජීවටත් එන්න කියලා. වාසියම්ට මයිකලුත් ඒ වෙලාවෙම කෝල් එකක් ගන්නවා. ජීව තාම ඉන්නේ කෝල් එකේ. මයිකල්ගේ ෆෝන් එකෙන් කෝල් එක ආවට කතා කරන්නේ කෙල්ලෙක්. ඒ සන්ධ්‍යා. සන්ධ්‍යා වාසියම්ට කියනවා මගේ හස්බන්ඩ් ගමෙන් පිට ගිහින්. දැන් හදිස්සියෙම එනවා කියනවා. මයිකල් මාව බලන්න ඇවිල්ලා මෙතන සීනතුව වැටිලා ඉන්නවා. ඉක්මනට එයාව එකගෙන යන්න කියලා. වාසියම් එයාට ඒ තැනට යන්න බරක් වෙන නිසා ජීවට කියනවා ගිහින් මයිකල් වරන් යන්න කියලා. වාසියම් කතාවෙන් කතාව ඒ වගකීම ජීවටම පවරනවා. සන්ධ්‍යා වාසියම්ට එව ලොකේෂන් එක වාසියම් ජීවට යවනවා. ජීව ට්‍රිවිල එකකින් ඒ ලොකේෂන් එකට ගිහිල්ලා සන්ධ්‍යට කෝල් කරලා ගෙදර හොයාගන්නවා. සන්ධ්‍යගේ මහත්තය එන්න කලින් ජීව මයිකල් වරගෙන ඇවිල්ලා ට්‍රිවිල එකට දාලා ජීව මයිකල්ගේ බයික් එකෙන් පිටත් වෙනවා. ජීව ආයේ එද්දි ඩ්‍රයිවර් ජීවට කතා කරලා බනිනවා මැඩම් තව ටිකකින් එවි කියලා. ඔන්න එතකොටම ඉස්සරහින් ආව කාර් එකක හැප්පෙන්න ගිහින් ජීව බයික් එක අරවනවා. බයික් එක ජීවත් එක්කම බිම පෙරලෙනවා. ජීව ආයේ නැගිටලා කාර් එක ළඟට ගිහින් බලද්දි දකිනවා කාර් එකේ ආව කෙනා හොඳටම දුවාල වෙලා ඉන්නවා. ඒ වෙලාවෙම ඇම්බියුලන්ස් එක ගෙන්නලා ඒ කෙනාව හොස්පිටල් එකට යවලා ජීව ආයෙත් යන්න සූදානම් වෙනවා. ඒත් බයික් එක ස්ටාර්ට් වෙන්නේ නැහැ. ජීව පයින්ම දුවගෙන යනවා. ඒ යද්දි ජීව දකිනවා සෙන්තානි කාර් එකෙන් යනවා. ජීව කෑ ගහගෙන පස්සෙන් දුවගෙන යනවා. මොකද ජීව දන්නවා සෙන්තානිව ආයෙ දකින්න ලැබෙන්නේ නැහැ කියලා. සෙන්තානි යන්නේ කැනඩාවට. ජීව ගොඩක් අමාරුවෙන් පයින් ඇවිදගෙන ඉදී ආගේ ෆෝන් එකට නොටිෆිකේෂන් එකක් එනවා. සෙන්තානි FB ලයිව් එකක් ඇවිත්. සෙන්තානියේ ලයිව් එකේදී කියනවා එයා ඉන්ටර්විව් එකේදී කිව්ව එයාගේ ක්‍රෂ් එක කලින් සතියේ ආව හම්බුණා. අපි එකට ෆොටෝ පවා ගත්ත කියලා. ඒ කතාව ඇහුවම ජීව ගොඩක් කලබල වෙනවා. ජීවට ගොඩක් දුකයි. කියන්න කවුරුවත් නැහැ. ජීව ආයේ සෙන්තානිට FB එකෙන් මැසේජ් කරනවා. ඒකකටවත් රිප්ලයි නැහැ. ජීව හොඳටම බොනවා. බීල වැඩි වෙලා සෙන්තානි ගැන හිත හිතම පාරි නිදාගන්නවා. ඔන්න ඊට පස්සේ දවසේ උදේ ජීවට ඇහැරෙනවා. ජීවට හිතාගන්නවත් බෑ යා කොහෙද ඉන්නේ කියලා.
ටික වෙලාවකින් සෙන්තානි ඇවිල්ලා ජීවට අර්ජුන් කියලා කතා කරලා කියනවා ඉක්මන් කරලා නැගිටින්න පරක්කු වෙනවා කියලා. ජීව කල්පනා කරනවා මොනවද මේ වෙන්නේ කියලා. ජීවට එයා අන්තිම මොහොතේ කරපු හැමදේම මතක් වෙනවා. ජීව පස්සේ තමයි දකින්නේ බිත්තියේ එළලා තියෙන එයාලගේ වෙඩින් ෆොටෝ එක. ජීව නැගිටලා ගෙදර හැමතැනම ඇවිදිනවා. දවස 2023 ජනවාරි 4. ජීවට තාම තේරෙන්නේ නැහැ මේ වෙන දේවල් මොනවද කියලා. කොහොමද මේ විවාහය වුනේ? ඒක ඇත්තටම ප්‍රශ්නයක්. සින්තානිත් ජීවට ගොඩක් ආදරේ. මේ ජීවගේ වාහනේ. ජීව ඒ වාහනෙන් එළියට යනවා. අමුතුම පරිසරයක් තියෙන්නේ. තාක්ෂණයත් ගොඩක් දියුණුයි. ජීව වාහනේ පාර මැද නවත්තගෙන ඉන්න නිසා පාරේ ආව කෙනෙක් ඇවිල්ලා ජීවට බනිනවා. ජීව සමාව ඉල්ලලා ඒ කෙනාගෙන් අහනවා මේ චෙන්නයිද කියලා. ඒ කෙනා කියනවා මේ මැඩ්රාස් කියලා. එකපාර මේ කෙනා ජීවගෙන් සමා වෙන සර් කියලා ජීවත් එක ෆොටෝ එකක් ගන්නවා. ජීව ඊළඟට එන්නේ මයිකල්ගේ ගෙදරට. මයිකල්ගේ ගෙදරත් වෙනස් වෙලා. ගේ ඇතුළට ගියාම තමයි ජීව දකින්නේ සන්ධ්‍ය ගේ ඇතුළේ ඉන්නවා. සන්ධ්‍ය ජීවගෙන් ඇයි මේ වෙලාවේ ආවේ කියලා අහලා අරයා එන්න කලින් වැඩේ කරමු කියනකොටම මයිකල් ගෙදරට එනවා. ජීව මයිකල්ව දැකලා මේ වෙලා තියෙන දේවල් ගැන මයිකල්ගෙන් අහද්දි මයිකල් ජීවට ගහනවා. මයිකල් ජීවට ගහලා අහනවා මගේ ගෑණියක කතා කරන්න එපා කියලා කීපාරක් කියලා තියෙනවද කියලා. ජීව ඒ වෙලාවේ තමයි ඒ දෙන්නගේ ෆොටෝ එක දකින්නේ. මයිකල් සන්ධ්‍යව බැඳලා. මයිකල් ජීවව ගෙදරින් එලවනවා. ජීව පරක්කු වෙලා ගෙදර ආව නිසා සෙන්තානි අහනවා කොහෙද ගියේ කියලා. සෙන්තානි ජීවට බනිනවා ජනප්‍රිය චිත්‍රපටි දෙකක සංගීත අධ්‍යක්ෂණය කරා කියලාද මෙච්චර ලොකු කමෙන් ඉන්නේ කියලා. ජීව කල්පනා කරන්නේ එයා කවද්ද සංගීත අධ්‍යක්ෂකවරයෙක් වුණේ කියලා. සෙන්තානි තව කියනවා ජාතික සම්මාන ගත්ත නිසා ඔයාගේ ඔළුවට අහංකාරකම ගහල වගේ කියලා. සෙන්තානි කිව්ව ජාතික සම්මාන ගැන ජීව Google එකේ සර්ච් කරලා බලනවා. ඇත්තටම ජීව අර්ජුන් කියන නමින් සම්මානයක් අරගෙන තියෙනවා. ජීව හිතනවා එයා නැගිටිනකොට හැමදේම අමුතුවට තිබ්බ නිසා ආය නිදාගෙන ඇහැරුණොත් හැමදේම හරියාවි කියලා. ඉතින් ජීව නිදාගන්නවා. ඊළඟ දවසේ උදේ ඇහැරුණත් කිසි දෙයක් වෙනස් වෙලා නැහැ. මේ වෙලාවේ ජීවගේ යාළුවා වාසිම් ජීවව හම්බ වෙන්න එනවා. වාසිම් කියලා කතා කරාම යාළුවා අහනවා කවුද වාසිම් කියන්නේ කියලා. එයා කියන්නේ එයාගේ නම වකාර් කියලා. ජීව කියන කතා නිසා වාසිම් අහනවා එයාව විහිළුවට ගත්තද කියලා. සෙන්තානි තැවිත් කියන්නේ වාසිම් නෙමෙයි මෙයාගේ නම වකාර් කියලා. වාසිම් ජීවට බැනලා යද්දි සෙන්තානි ඇවිල්ලා ජීවට කියනවා ගෞතම මෙනන්ස ඇවිත් ඉන්නවා කියලා ස්ක්‍රිප්ට් එක ගැන කතා කරගන්න. ගෞතම මෙනන්ස ජීව ළඟට එනවා. මේ ඇත්තටම අර ජීකේ සර්නේ. දැන් එයාගේ නම ගෞතම මෙන. මේ පටලැවිල්ල ලියා ගන්න නම් වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන්න වෙනවා. ජීව මේ වෙලාවේ ගෞතම මෙනන්ගෙන් අහනවා ඔයා වෙන්කට් ප්‍රබෝධ කියලා. ගෞතම් සර් හිනා වෙලා කියනවා මම එයා නෙමෙයි කියලා. ගෞතම් සර් එයාගේ ස්ක්‍රිප්ට් එක ගැන ජීවට කියනවා. ගෞතම් සර්ගේ ස්ක්‍රිප්ට් එකේ කතාව හරියටම ජීවට උණු සිද්ධිය වගේ. බීල නිදාගත්තම ඇහැරෙන්නේ පොලිස් නිලධාරියෙක් විදියට. ජීවගේ කතාව වගේ කතාවක් නිසා ජීව ගෞතම් සර්ගෙන් අහනවා කොහොමද එහෙම වෙනස් වුනේ කියලා. ගෞතම් සර් උත්තර දෙනවා ඒ ස්ක්‍රිප්ට් එකේ ඉන්න බීපු කෙනා දැන් ඉන්නේ එයාගේ විකල්ප යථාර්ථේ. මටත් මේක මුලින්ම තේරුම් ගන්න බැරි වුණා. අපේ ජීවිතවල දේවල් වෙන්නේ පිළිවෙලකට. ඒක තමයි යථාර්ථය. ඒ වගේම අනාගතේ වෙන්න පුළුවන් දේවල් තමයි විකල්ප යථාර්ථය. ගෞතම් සර් ඒක හොඳ උදාහරණයකින් පැහැදිලි කරලා දෙනවා. ගෞතම් සර් කියනවා එඩිසන් ටෙස්ලා වගේ අය බීල නිදාගත්තනම් අපිට අද කරන්ට් එකක් නැහැ කියලා. ඒ වගේම නිව්ටන් වැටුණු ඇපල් ගෙඩිය ගැන හිතන්න නැතුව ඒක කෑවනම් ගුරුත්වාකර්ෂණය කියලා දෙයක් අද හොයාගෙනත් නැහැ. ගෞතම් සර් කියන්නේ මේ සේරම සම්බන්ධතාවන් විකල්ප යථාර්ථයකට මඟ පාදනවා කියලා. ඒ වගේම ඔහු කියනවා ජීව සංගීත අධ්‍යක්ෂකවරයෙක් වෙන්නේ නැතුව ක්‍රීඩකයෙක්, නළුවෙක්, දේශපාලඥයෙක් වෙන්නුනත් පුළුවන්කම තිබ්බ කියලා. ජීව අහනවා මීට කලින් කවුරු හරි යථාර්ථයෙන් විකල්ප යථාර්ථයට ඇවිල්ලා තියෙනවද කියලා. ගෞතම් සර් කියනවා යා දන්න තරමින් නැහැ, ඒත් පර්යේෂණ කරනවා කියලා. ගෞතම් සර් ජීවට මේ විකල්ප යථාර්ථය ගැන පැහැදිලි කරලා දෙනවා. ඔහු කියනවා යථාර්ථයයි විකල්ප යථාර්ථයයි අතර සමානකම් වෙනස්කම් තියෙනවා. යථාර්ථයේ තියෙන දේවල් ඒ විදියට මුණත් තියෙන්න පුළුවන්. සමහර දේවල් නැති වෙන්නත් පුළුවන්. ඒ වගේම යථාර්ථයේ නැති දේවල් විකල්ප යථාර්ථයේ තියෙන්න පුළුවන් කියලා. මේ හැම දෙයකින්ම පස්සේ ජීව තීරණය කරනවා එයා විකල්ප යථාර්ථයකට ඇවිල්ලා කියලා. ඒත් ඒක උනේ කොහොමද කියන එක තාම හිතාගන්න බෑ.
ජීවකයේ ඇතුළට එද්දි දකින්නවා යථාර්ථ ලෝකේ ඇක්සිඩන්ට් එකක් වෙලා මැරුණු එයාගේ අම්මයි තාත්තයි විකල්ප ලෝකේ ජීවගේ ගෙදරට ඇවිත් ඉන්නවා. ජීවට ඒ තරම් සතුටක් තවත් නැහැ. ජීව දුවගෙන ඇවිල්ලා තාත්තවයි අම්මවයි බදාගෙන අඬනවා. ජීව අම්මලගෙන් අහනවා ඔයාලා මැරුණේ නැද්ද කියලා. පස්සේ තමයි ජීවට තේරෙන්නේ මේ ලෝකෙ හැම වෙලා නැහැ කියලා. ඔන්න ඊළඟට ජීවව ස්ටුඩියෝ එකට ගෙන්නලා අලුත් ලිරික්ස් වගේක් රෙකෝඩ් කරන්න. ජීවට පියානෝ එක වාදනය කරන්න තියෙන්නේ. ඒත් ජීව දන්නේ නැහැ පියානෝ එක වාදනය කරන්නේ කොහොමද කියලා. ජීවට හරියට පියානෝ වාදනය කරගන්න බැරි වුණ නිසා ජීවගේ ඉදිරි ව්‍යාපෘතිය වෙන කන්නියන් සෙල්වන් එකෙන් අයින් කරලා. නිවුස් වල සෝෂල් මීඩියා වල සංගරාවලත් මේ නිවුස් එක පැතිරෙනවා. ජීව වෙනුවට රොක්ස්ටාර් ප්‍රභු සම්බන්ධ කරගෙන කියලත් ප්‍රචාරය වෙනවා. ජීව පොලිසියනොත් ගුටි කනවා පාරේ කුණු දැම්ම කියලා. පොලිසියට පගාව දෙන්න හැදුවම පොලිසිලධාරීන් කියනවා අපි තමිල්නාඩු පොලිසිය කවදාවත් පගාව ගන්නෑ කියලා. ඒ වගේම නිවුස් එකක් යනවා ගස් හයක් කපපු පුද්ගලයෙක්ව මදුරාසි මහා අධිකරණයේ විනිසුරු ජැකී ජයන් විසින් මරණ දඬුවම් නියම කරලා තියෙනවා කියලා. විකල්ප යථාර්ථයේ හැමදේම වෙන්නේ අනිත් පැත්තට. හිතන්නේවත් නැති දේවල්. හාත්පසින්ම වෙනස් දේවල්. ජීවගෙන තියෙන්නේ ගොඩක් නරක දේවල්. ජීවට තියෙන මේ ප්‍රශ්නේ නිසා සෙන්තානි හිතන්නේ කාර්ය බහුල වීම මහන්සිය පීඩණය නිසා ජීවට මෙහෙම වෙලා තියෙනවා කියලා. ඉතින් සෙන්තානි ජීවට කියනවා ටික දවසක් මියුසික් නවත්තලා ගෙදරට වෙලා ඉන්න කියලා. සෙන්තානිගේ තාත්තා ජීවගේ මේ අසාමාන්‍ය හැසිරීම නිසා සෙන්තානිට කියනවා ඩිවෝස් වෙන්න කියලා. ජීවව ඩිවෝස් කරන්න කිව්වම සෙන්තානි තාත්තගෙන් අහනවා මටත් ඔහොම වුණොත් ඔයත් මාව දාලා යනවද කියලා. සෙන්තානිට ඕන හැමදාම ජීව එක්ක ඉන්න. ඒත් මේ විකල්ප යථාර්ථය ජීවට තනිකරම පිස්සුවක්. දවසක් ටීවී චැනල් එකකින් සෙන්තානිගේ ජීවගේ එකට ඉන්ටර්විව් එකක් අරගන්නවා. නිවේදිකාව අහන හැම ප්‍රශ්නයකටම උත්තර දෙන්නේ සෙන්තානි. ජීව කල්පනා කර කර ඉන්නේ. නිවේදිකාව සෙන්තානිගෙන් අහනවා කොහොමද ඔයාලා හමුනේ කියලා. සෙන්තානි කියනවා අපි එකට ගායනා කරා. පස්සේ මම අර්ජුන්ගේ සංගීත කණ්ඩායමේ ප්‍රධාන ගායිකාව විදියට බැඳුණා. ඉතින් ඊට පස්සෙත් අපි දිගටම එකට ගායනා කරා. අපිට ගොඩක් ලස්සන ආදර මතක තියෙනවා කියලා. නිවේදිකාව ජීවගෙන් ප්‍රශ්නයක් අහද ජීවයාගේ ඔළුව රිදෙනවා කියලා එතනින් නැගිටලා යනවා. ගෙදරාව වෙලාවේ සෙන්තානි ජීවට කියනවා එයාට ටිකක් කතා කරන්න ඕන කියලා. ජීව මහන්සි කියලා මග ඇරලා යන්න හදද්දි සෙන්තානි ගොඩක් දුකෙන් අහනවා මොකක්ද ඔයාට වෙලා තියෙන්නේ කියලා. සෙන්තානි හොඳටම අඬනවා. සෙන්තානි අහනවා එයාව එපා වෙලාද වෙන කාට හරි කැමැත්තක් ඇති වෙලාද කියලා. සෙන්තානි මූණ වහගෙන අඬනකොට ජීවට පොඩි කාලේ මතක් වෙනවා. ජීව හිතනවා දැන් එයාගේ වටේ මොන දේ සිද්ධ වුණත් එයා සෙන්තානිව සතුටින් තියෙනවා කියලා. ජීව සෙන්තානි ළඟට ගිහින් කියනවා අඬන්න එපා කියලා. සෙන්තානි ඒ වෙලාවේ අහනවා අද දවස මතකද කියලා. සෙන්තානිගේ බර්ත්ඩේ එක. සෙන්තානි හිතන් ඉඳලා තියෙන්නේ ජීව එයාව සර්ප්‍රයිස් කරයි කියලා. සෙන්තානි අඬන්නේ ෆෝන් එක ජීවට පෙන්නලා ජීවගෙන් අහනවා මේ මැසේජ් ඇත්තද? ඔයා යවපු මැසේජ්ද කියලා. සෙන්තානි කියනවා එයාට ටික දවසක ඉඳලා දන්නේ නැති නම්බර්ස් වලින් ඔයා මැසේජ් කරපු ස්ක්‍රීන්ෂොට් එවනවා කියලා. ජීව කියනවා ඒ එයා යවපු මැසේජ් නෙමෙයි කියලා. ජීව අඬන්නේ එහෙම කියද්දි සෙන්තානිගේ හිතට මාරම සතුටක් ඇති වෙනවා. සෙන්තානි ජීවගෙන් සමාව ඉල්ලනවා එයාව සැක කරාට. ජීව සෙන්තානිට කියනවා එයාට ගොඩක් ආදරේ කියලා. ජීව ආදරෙන් කතා කරද්දි සෙන්තානි අහනවා එයාගේ බර්ත්ඩේ gift එක කොහෙද කියලා. ජීව සෙන්තානිට පොඩ්ඩක් ඉන්න කියලා ගෙදරින් එළියට යනවා. ඔන්න ටික වෙලාවකින් ජීව එනවා. ජීව පොප්සිකල් එකක් අරගෙන ඇවිල්ලා සෙන්තානිට දෙනවා. සෙන්තානි පොඩි කාලේ ඉඳන් ආස කෑමක් තමයි පොප්සිකල්. ඒ දවසේ ඉඳලා ජීව සෙන්තානි එක්ක ආදරෙන් කාලේ ගත කරනවා. සෙන්තානි දවසක් ජීවට කියනවා ඔයා ගොඩක් ලස්සනට මට ප්‍රපෝස් කරා කියලා. ජීව ඒකන දන්නේ නැති නිසා ජීව සෙන්තානිගෙන් ඒ ගැන අහනවා. දවසක් යාළුවෝ ඔක්කොම එකතු වෙලා පාටියක් දාලා ගිනි මැලයක් වටේ වාඩි වෙලා ඉන්න වෙලාවේ සෙන්තානි කට්ටියටම කියලා තියෙනවා එයා කැනඩාවට යනවා කියලා තාත්තගේ කැමැත්තට. ඊළඟට බෝතලේ කරකවන සෙල්ලම කරාම අවස්ථාව ඇවිල්ලා තියෙන ජීවට. ජීවයේ අවස්ථාව ප්‍රයෝජනෙට අරගෙන තමයි සෙන්තානිට ප්‍රපෝස් කරලා තියෙන්නේ. එක දවසක් දෙන්න වැස්සේ තෙමීගෙන පූල් එකට වෙලා ඉන්න වෙලාවේ ජීව සෙන්තානිට කියනවා එයා තරම් වාසනාවන්ත කෙනෙක් නෑ කියලා. ඒත් මේ වෙලාවේ ජීවට මොකද්ද වෙනවා? සෙන්තානි ජීවගෙන් අහනවා මොකද්ද උනේ කියලා. ඒත් ජීවට කිසිම දෙයක් කතා කරගන්න බෑ. හරියට සිහි නැති වෙනවා වගේ. ඔන්න ජීවා ආයේ යථාර්ථයට ඇවිල්ලා. ජීව දැන් ඉන්නේ හොස්පිටල් එකේ. ජීව එක පාරම බය වෙලා වගේ නැගිටිනවා. ඒ වෙලාවේ එතෙන්ට ආව නර්ස් කෙනෙක් ඇ ගහගෙන යනවා ඩොක්ටරට කතා කරන්න රෝගිය කොමකින් නැගිටලා කියලා. ආයෙත් පෙන්නනවා කාලය හා අවකාශය පිළිබඳ පරීක්ෂණ කරන ලැබ් එක.
ජීකේ සර්ගේ ටීම් එක තාම ඩිවයිස් එක ගැන හොයනවා. ටීම් මෙම්බර් කෙනෙක් ජීකේ සර්ට කියනවා ඩිවයිස් එක ආයේ ඇක්ටිව් වෙලා කියලා. ඒ කියන්නේ ඒක ආයේ යථාර්ථයට ඇවිල්ලා. ජීව ගොඩක් කලබලෙන් හොස්පිටල් එකෙන් එළියට එනවා. ඒ ඇවිල්ලා කෝල් එකක හිටිය කෙනෙක්ගෙන් ෆෝන් එක ඉල්ලගෙන වාසිම්ට කෝල් එකක් අරන් කතා කරනවා. වාසිම් ජීවගෙන් අහනවා කොහම වෙලා ඉඳලා දැන් කොහොමද කතා කරන්නේ කියලා. ජීව වාසිම්ගෙන් අහනවා එයා හොස්පිටල් එකට ආවේ කොහොමද කියලා. වාසිම් කියනවා එදා වුණ ඇක්සිඩෙන්ට් එකෙන් පස්සේ ඔයා කොහොම වෙලා හිටියේ දවස් 40ක්ම හොස්පිටල් එකේ හිටියේ කියලා. ජීව වාසිම්ට වාසිම් දැන් ඉන්න ලොකේෂන් එක එවන්න කියලා ෆෝන් එකෙන් කතා කරන්න දීපු කොල්ලට කියනවා ඒ එවන ලොකේෂන් එකට යාව ගිහින් දාන්න කියලා. වාසිම් මෙව ලොකේෂන් එකට අර කොල්ලා ජීවව ගෙනත් දානවා. ඒ වෙලාවේ හොඳටම වහින්න පටන් ගන්නවා. වාසිම් ජීවට ඇඳුම් මාරු කරගන්න කියලා ජීවට කියනවා මයිකල් කෙල්ලෙක්ට ආදරය කරනවා. එයාලට පැනල යන උදව් කරන්න තමයි අපි ආවේ කියලා. මයිකල් කෙල්ල වරගෙන එනවා. ඒ සෙන්තානි ජීවගේ ඇස් උඩ යනවා. මයිකල් සෙන්තානිය කැවිලා කාර් එකට නගිද්දි ජීව හොල්මන් වෙලා බලන් ඉන්නේ. ජීවතේ වාහනේටම නගගෙන හැමෝම එතනින් පිටත් වෙනවා. දවස 2023 මාර්තු 29. ලැබ් එකේ කෙනෙක් ජීකේ සර්ට කතා කරලා කියනවා සර් අපේ ඩිවයිස් එක හරියටම දවස් 46කට පස්සේ ආයි සක්‍රිය වෙලා තියෙනවා කියලා. ජීකේ සර් කියනවා ඒක ට්‍රැක් කරන්න කියලා. ටීම් එක දිගටම ආයි ඩිවයිස් එක හොයන්න පටන් ගන්නවා. මයිකල් සෙන්තානිව ගෙදරකට එක්කන් යනවා. ඒ දෙන්නෙක්ට ඉන්නවා දැක්කම ජීව ගොඩක් අවුල් යනවා. ජීව ගොඩක් අවුලෙන් ඉන්නේ. මයිකල් සෙන්තානිට ජීවව හඳුන්වලා දෙනවා. මයිකල් දන්නේ නෑ ජීව අවුරුදු ගාණක් තිස්සේ ආදරේ කරන්නේ සෙන්තානිට කියලා. ඒ වෙලාවේ මයිකල් එදා ජීව සෙන්තානිගේ බෑග් එකට දාපු ලියුම එයා දැම්ම වගේ කතාව කියන්නේ. මයිකල් බොරුවට සෙන්තානිට කියලා තියෙනවා එයා තමයි සෙන්තානිගේ පළමු රසිකයා. සෙන්තානි හොයන එයාගේ ක්‍රෂ් එක. අර ලෙටර් එකත් බෑග් එකට දැම්ම එයා තමයි කියලා. සෙන්තානිය හැමදේම ඇත්ත කියලා පිළිගෙන ජීවට තවත් මේ බොරු කතාව අහන් ඉන්න බැරි නිසා එළියට යනවා. ජීව එළියට ආව නිසා මයිකල් ඇවිල්ලා ජීවගෙන් අහනවා මොකද්ද උනේ කියලා. ජීව ගොඩක් තරහින් මයිකල්ගේ කොළයකින් අල්ලගෙන අහනවා ඇයි අර වගේ බොරු කතාවක් කිව්වේ කියලා. මයිකල් පිළිගන්නවා එයා කිව්වේ බොරු කියලා. ඒ වගේම මයිකල් කියනවා එයා ඉස්කෝලේ යන කාලේ ඉඳන් සෙන්තානියට ආදරේ කරා කියලා. මම එයාට ගොඩක් ආදරේ කරනවා. එයා නැති වුණොත් මම මැරෙනවා. මේ ගැන දන්නේ අපි දෙන්න විතරයි. කාටවත් මේ ගැන කියන්න එපා කියලා මයිකල් එතනින් යනවා. ටික වෙලාවකින් වාසිම් ඇවිල්ලා ජීවගෙන් අහනවා මොකද්ද මෙතන ප්‍රශ්නේ කියලා. ජීව යාටුන හැමදේම වාසිම්ට කියනවා. ඒත් වාසිම් හිතන්නේ ජීව විකාර කියවනවා කියලා. අන්තිමට බලනකොට වාසිම් මෙතනින් ගිහින් ජීව තනියම තමයි කතා කරලා තියෙන්නේ. ජීවට දෙයක් මතක් වෙනවා. ඒ අර ඩිවයිස් එක. ඒක හරියට ෆෝන් එකක් වගේ. ජීවට මතක් වෙනවා ඒ ඩිවයිස් එක ජීවගේ ඇඳ උඩ හොස්පිටල් එකේදී ජීවගේ අතේ තිබුණ කියලා. ඒක යාළඟට ආවේ කොහොමද කියලා තමයි ජීව ඊළඟට කල්පනා කරන්නේ. එදා බීල පාරේ වැටලීදී ජීවට ආව කෝල් එක ආන්සර් කරන්න ෆෝන් එක වෙනුවට ජීව අතට අරගෙන තියෙන අර ඩිවයිස් එක. ජීව ඒ වෙලාවේ ඩිවයිස් එක ඔන් කරලා ජීව දැනුත් බලන්නේ එයාළඟ එක තියෙනවද කියලා. එදා අර ඇක්සිඩෙන්ට් එක වුණ වෙලාවේ කාර් එකේ ඇතුලේ තුවාල වෙලා හිටිය කෙනා අරගෙන යනකොට තමයි ඩිවයිස් එක බිමට වැටලා තියෙන්නේ. ඒක ජීවගේ එකක් කියලා හිතලා තමයි එතන හිටිය කෙනෙක් ඒක ජීවට දීලා තියෙන්නේ. ජීවත් එයාගේ ෆෝන් එක කියලා හිතලා ඒක සාක්කුවේ දාගෙන දැනුත් ජීව ළඟ ඒ ඩිවයිස් එක තියෙනවා. ජීව ඩිවයිස් එක අතට අරගෙන ඔන් කරලා බිංදුවයි බිංදුවයි එක ටයිප් කරනවා. ඒකත් එක්කම ජීව ආයි විකල්ප යථාර්ථයට ඇවිල්ලා. දැන් වෙලාව 8යි. ජීව යථාර්ථ ලෝකෙන් එද්දි වෙලාව 9යි. 9 වෙනුවට එක ගහපු නිසා තමයි පැයක් ආපස්සට ඇවිල්ලා තියෙන්නේ. මුල්ම වතාවේ 1.0.0 ගහපු නිසා තමයි පැය 1000ක් ආපස්සට ඇවිත් තියෙන්නේ. දැන් ජීවට තේරෙනවා ඩිවයිස් එක වැඩ කරන විදිය. ජීවට සෙන්තානිගෙන් කෝල් එකක් එනවා. සෙන්තානි කතා කරලා කියනවා එයා එනකන් ඉන්න තැනටම වෙලා ඉන්න කියලා. 9 වෙන්නත් ළඟයි. ඒ කියන්නේ ජීවට යථාර්ථයට යන්න වෙලාව ඇවිත්. සෙන්තානි එන ගමන් ජීවට කියනවා වැදගත් දෙයක් කියන්න තියෙනවා කියලා. ජීව කොච්චර ඇහුවත් සෙන්තානි කියන්නේ ඇවිල්ලම කියන්නම් කියලා. වෙලාව හරි. ජීව ආයේ යථාර්ථ ලෝකයට ඇවිල්ලා. මුලින්ම 1.0.0 ගහපු නිසා පැය 1000ක්. ඒ කියන්නේ දවස් 41කට පස්සේ ආය යථාර්ථයට ආවා. දැන් අංක 1 ගහපු නිසා පැයක් ආපස්සට විකල්ප යථාර්ථයට ගිහින් ආවා. දැන් හැමදේම පැහැදිලි. ජීව මේක අන්තිම පාරට චෙක් කරන්න හිතාගෙන කාමරයට ගිහිල්ලා වෙලාවත් බලලා බෙඩ්ෂීට් එකත් පොරවගෙන 0.0.0.9 ටයිප් කරනවා. දැන් වෙලාව 10:10. ඒ කියන්නේ උදේ 7:10 වෙද්දි ජීව ආයේ යථාර්ථ ලෝකයට එනවා. ඔන්න ජීව දැන් ඉන්නේ විකල්ප යථාර්ථේ. සෙන්දානි ජීවගෙන් අහනවා එයා මොන වගේ බිරිඳක්ද කියලා.
ජීව ෆිල්ම් වල තියෙන කොටස් වගේක් මතක් කරගෙන සෙන්තානිට කියනවා ඔයා මට තවත් අම්ම කෙනෙක් වගේ කියලා. ඒකට සෙන්තානිට ගොඩක් ආදරේ හිතෙනවා. වෙලාව ගත වෙනවා. ජීව ආයේත් යථාර්ථ ලෝකේ. ජීව උදේ නැගිටලා ඇවිල්ලා බලද්දි දකිනවා මයිකල් සෙන්තානිව විවාහ කරගන්නවා. ජීව ගොඩක් දුකෙන් ආයේ කාමරයට ඇවිල්ලා අර ඩිවයිස් එක අතේ තියාගෙන කල්පනා කරනවා ඊළඟට මොකද කරන්න කියලා. ඩිවයිස් එකට එන්ටර් කරන්න පුළුවන් උපරිම අගය ජීව ටයිප් කරනවා 9999. ඒ කියන්නේ දවස් 416ක්. ජීව ආයේත් විකල්ප යථාර්ථයට එනවා. මේ වෙලාවේ ජීව මයික් එකකුත් අතේ තියාගෙන ක්ලබ් එකක ඉන්නේ. සෙන්තානිත් එයා ළඟ ඉඳන් සින්දුවක් කියනවා. ජීව ගොඩක් ආදරෙන් සෙන්තානි දිහා බලන් ඉන්නේ. ජීවගේ යාළුවා වාසිම් ඉන්නෙත් ක්ලබ් එකේ. සෙන්තානි සින්දු එයාගේ පාට එක කියලා ඉවර වෙලා ජීවට කියනවා ඊළඟට පටන් ගන්න කියලා. ජීව සින්දුවේ කොටස් නෙමේ කියවන්නේ. හැමෝම බලනවා ජීවට මේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ටික වෙලාවකින් ජීවට මේකේ අවුලක් තේරුණ නිසා සින්දුව කියන එක නවත්තලා එතනින් යනවා. වාසිම් ජීවගෙන් අහනවා මොනවදර කිව්ව ලිරික්ස් කියලා. සෙන්තානි මෙයාලීන තැනට ඇවිල්ලා ජීවට සර් කියලා කතා කරලා කියනවා ගොඩක් ස්තුතියි කියලා එයත් එක ගායනා කරන්න ආවට. ජීව සෙන්තානිගෙන් අහනවා ඇයි මැනික මට සර් කියන්නේ කියලා. වාසිම් ජීවගෙන් අහනවා ඔයා ඇයි සෙන්තානිට මැනික කියන්නේ කියලා. ජීව කියනවා මෙයා මගේ බිරිඳ. ඉතින් මම මැනික කියලා කතා කරනවා කියලා. වාසිම් සෙන්තානිට කියනවා මෙයා මේ කියන දේවල් ගණන් ගන්න එපා විහිළුවට කියන්නේ කියලා. වාසිම් ජීවව පැත්තකට එකගෙන ගිහින් අහනවා විනාඩි 10කට කලින් දැක්ක කෙල්ලට බිරිඳ කියන්නේ ඇයි කියලා. ජීවට මතක් වෙනවා යා කලින් පාර විකල්ප යථාර්ථයට ඇවිල්ලා ඉන්නකොට තිබ්බ ඉන්ටර්විව් එක. ඒ ඉන්ටර්විව් එකේදී සෙන්තානි කිව්වා එයාලගේ පළමු හමුවීම ගැන. එදා තමයි එයාලා එකට ගායනා කරපු පළවෙනි දවස. එතකොට මේ දවස තමයි එයාලගේ පළමු හමුවීම. සෙන්තානිටත් හිතාගන්න බෑ ජීව මොනවද කියවන්නේ කියලා. සෙන්තානි එතනින් ගියත් ජීව සෙන්තානි දිහාම බලන් ඉන්නවා. එතකොට ජීව විකල්ප යථාර්ථයේ ආපස්සට ඇවිත් තියෙන්නේ. ජීව ආයේ ගෞතම් සර්ව හම්බ වෙන්න යනවා. ජීව ගෞතම් සර්ව හම්බ වෙලා කියනවා එයාට විකල්ප යථාර්ථය ගැන පිටපතක් ලියාගන්න ඕන. ඒකේ අවුල් ටිකක් ගැන කතා කරගන්න තමයි ආවේ කියලා. ජීව එයාගේ කතාව හදපු කතාවක් විදියට කියලා තමයි ගෞතම් සර්ගෙන් අහන්නේ ආයේ පළමු හමුවීමට විකල්ප යථාර්ථයෙන් ආව නිසා කතාව ඉස්සරහට හදාගන්නේ කොහොමද කියලා. ගෞතම් සර් කියනවා ඒ දෙන්න කසාද බඳින තැනට එනකන් සිද්ධ වුණු ආදර අවස්ථා ආයෙ ප්‍රතිනිර්මාණය කරන්න ඕන කියලා. එදා ඉන්ටර්විව් එකේදී සෙන්තානි කියපු කතා හැමදේම ජීවට හොඳට මතකයි. ජීව එයාගේ සෙන්තානිගේ විවාහය වෙනකන් වුණු හැම අවස්ථාවක්ම නැවත ප්‍රතිනිර්මාණය කරනවා. සංගීතයත් හොඳට ඉගෙන ගන්නවා. සංගීතය ඉගෙනගෙන අධ්‍යක්ෂකවරයෙක් වෙලා ඊළඟට සෙන්තානිව ප්‍රධාන ගායිකාව විදියට එයාගේ ටීම් එකට බඳව ගන්නවා. ජීව පියානෝ වාදනය කරන්නත් හොඳට ඉගෙන ගන්නවා. දුරදාවනිය ජීවගේ ආදර කතාවේ පටන් ගැන්ම වුණ නිසා ජීව ආයේ ඒක ප්‍රතිනිර්මාණය කරනවා. දුරදාවණයෙන් පස්සේ සෙන්තානි කාරකෙන් බැහැල යන වෙලාවේ ජීව සෙන්තානිට කියනවා සර් කියන්නේ නැතුව එයාට අර්ජුන් කියලා කතා කරන්න කියලා. මොකද විකල්ප යථාර්ථයේ ජීවගේ නම අර්ජුන්. ජීව අර්ජුන් විදියට රචනා කරපු ජයි හෝ ගීතේ ඔස්කාර් සම්මානය දිනා ගන්නවා. මේකත් ජීවගේ ආයේ ප්‍රතිනිර්මාණයක්. කලින් වතාවේදී වෙන්න ගිය අනතුරක් ගැන සෙන්තානි ජීවට කියලා තියෙන නිසා ජීව ආයේ අනතුර ප්‍රතිනිර්මාණය කරනවා. දැන් ප්‍රතිනිර්මාණය කරන්නේ ප්‍රොපෝසල් එක. ඒකත් හරියටම ආයේ කරනවා. ඒත් බෝතලේ කරකැවෙන්නේ සෙන්තානිගේ පැත්තට. ඉතින් සෙන්තානියේ අවස්ථාව අරගෙන හැමෝටම කියනවා එයා ලබන සතිය විවාහ ගිවිස ගන්න ඉන්නේ කියලා. ඒ කොල්ලගේ ෆොටෝ එකත් හැමෝටම පෙන්නනවා. ප්‍රතිනිර්මාණය අසාර්ථකයි. ඒ නිසා ජීව ආයේ ගෞතම් සර්ව හම්බෙනවා. ජීව ගෞතම් සර්ව හම්බ වෙලා කියනවා ප්‍රතිනිර්මාණය අසාර්ථක වුණා. ඒ කෙල්ල වෙන කෙනෙක් එක ගිවිස ගන්න ඉන්නේ කියලා. ගෞතම් සර් හිතන්නේ මේ කතාව පිටපතක් කියලා නිසා ගෞතම් සර් කියනවා මේක ඔයාගේ කතාව. ඉතින් ඔයාට ඕන විදියට ලියන්න කියලා. ජීව අහනවා එයා එක කොහොමද කරන්නේ? කරන හැමදේම වෙනස් වෙලා යනවා කියලා. ගෞතම් සර් ජීවට පැහැදිලි කරලා දෙනවා ප්‍රතිනිර්මාණයක් කිරීමකදී කලින් වුණු සිද්ධියේ විදියටම ප්‍රතිනිර්මාණය කරන්න බෑ කියලා. ඒ වගේම ඔහු කියනවා ජීවගේ චරිතය අපහු ප්‍රතිනිර්මාණය කරනකොට එයා ඒවට පොඩි පොඩි වෙනස්කම් කිහිපයක් කරන්න ඇති කියලා. ජීවට ඒ වෙලාවේ තමයි මතක් වෙන්නේ දා දුරදාවණයෙන් පස්සේ සෙන්තානි කාරකෙන් බැහැල යද්දී ජීව සෙන්තානිට කියලා තියෙන්නේ අර්ජුන් නොකේ සර් කියන්නේ කිව්වේ කියලා. ඒ වෙලාවේ ජීවට පස්සේ තමයි තේරිලා තියෙන්නේ එයා කිව්ව කතාව වැරදි කියලා. ඊට පස්සේ ඇක්සිඩන්ට් එක ප්‍රතිනිර්මාණය කරන්න ගිහපු වෙලාවේ ඇක්සිඩන්ට් එක ඇත්තටම උනේ නැති නිසා ජීව නවත්තල තිබ්බ ලොරියක කාර් එක ගිහින් අප්පලා. ඒ සිද්ධියෙනුත් සෙන්තානිගේ හිත ගොඩක් රිදිලා.
ඒ වෙනස්කම් නිසා තමයි හැමදේම වෙනස් වෙලා තියෙන්නේ. ජීවගේ ඇස් ඉස්සරහම සෙන්තානික ගිවිස ගැනීම සිද්ධ වෙනවා. ජීව හොඳටම අඬනවා, බොනවා, තනියම කල්පනා කරනවා. මෙහෙම ජීව තනියම කල්පනා කර කර සෙන්තානිගේ ෆොටෝ බල බල ඉන්න වෙලාවේ වාසියෙන් ඇවිල්ලා ජීවට කියනවා එයාව හැමතැනම ඇහුවා කියලා. මේ වෙලාවේ ජීවට වොයිස් මැසේජ් එකක් එනවා. ජීවේ වොයිස් මැසේජ් එක බලලා වාසිම්ට කියනවා මේ ගැන සෙන්තානි දැනගත්තොත් අරුව බඳින එකක් නෑ කියලා. වාසිම් ජීවට බනිනවා හෙට සෙන්තානිගේ විවාහය කියලා. මේ ගැන සෙන්තානිට කියන්න ඕනම කියලා ජීව සෙන්තානිව හොයාගෙන සෙන්තානිගේ ගෙදරට එනවා. ජීව සෙන්තානිගේ කාමරයට ඇවිල්ලා සෙන්තානිට කියනවා වැදගත් දෙයක් කියන්න තියෙනවා කියලා. සෙන්තානි ජීවගෙන් අහනවා සර් මොනවද මේ කියන්න හදාන්නේ කියලා. ඔයා කසාද බඳින්න ඉන්න කොල්ල කියලා කියන්න හදනකොටම හැමදේම නවතිනවා. ඒ කියන්නේ විකල්ප යථාර්ථය නවතිනවා. ඒ ජීව පිස්සුවෙන් වගේ කියවනවා. ඔන්න ජීව ආයෙත් විකල්ප යථාර්ථයේ ඉඳලා යථාර්ථ ලෝකයට ඇවිල්ලා. ජීව දැන් ඉන්නේ ජීකේ සර්ගේ ලැබ් එකේ. ජීකේ සර් ලැබ් එකට ඇවිල්ලා ජීවගේ ඉස්සරහින් වාඩි වෙන ගමන් ජීවගෙන් අහනවා ට්‍රිප් එක කොහොමද කියලා. ජීව ගොඩක් බය වෙලා වගේ අහනවා ගෞතම් සර් එකපාරම මොකද්ද මේ උනේ කියලා. ගෞතම් සර් කියලා කතා කරපු නිසා ජීකේ සර් අහනවා මට දෙහෙම කතා කරේ කියලා. ජීව අහනවා මම ඔයාගෙන් නේද අදහස් අරගත්තේ කියලා. ඒ වගේම ජීව අහනවා සර් ඔයා අධ්‍යක්ෂක ගෞතම් මෙනන් නේද කියලා. ජීකේ සර් ජීවගෙන් අහනවා ඔයා දැනටමත් මාව විකල්ප යථාර්ථයේදී දැකලා තියෙනවා. ඒ මගේ නම ගෞතම් මෙනන්ද කියලා. ජීවට පිස්සු හැදිල වගේ වෙන කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. දවස 2023 ජුනි 29. ජීව ඩේට් එක දැකලා අහනවා එයා මාස ගානකට කලින් ආවේ කොහොමද කියලා. ජීකේ සර් ජීවව ටිකක් සංසුන් කරලා ජීවට කියනවා අවුරුදු ගානක පරීක්ෂණ වලින් පස්සේ අපි කාලයන්ත්‍රයක් හොයාගත්තා. ඒක පරීක්ෂා කරනකොට අවුල් ප්‍රතිඵල කිහිපයක් ලැබුණා. ඒත් ඒක අපිට තේරුණේ නැහැ. ඒක කාලය හරහා යාමක් විතරක් නෙමෙයි. ඒකෙන් විකල්ප යථාර්ථයටත් යන්න පුළුවන් කියලා. ජීකේ සර් කියනවා අපි ඒක ටෙස්ට් කරන්න මුලින්ම කැමරාවක් යවුවා. ඊළඟට මානව පර්යේෂණ විෂයක් යවන්න ලෑස්ති කරා. ඒකේ ආරක්ෂාවට තමයි ඩිවයිස් එක ෆෝන් එකක් විදියට ඩිසයින් කරේ. ඒත් ඒක කරන්න කලින් ලැබ් එකේ හිටපු කෙනෙක් ඒ ඩිවයිස් එක හොරකම් කරා කියලා. ඒ ඩිවයිස් එක තමයි ජීවට ලැබුණේ. ජීකේ සර් එයාගේ ටීම් එකත් එක්ක එකතු වෙලා ජීවව හොයාගෙන ජීවගේ ස්නායු අනුකරණය කරලා ආයේ ජීවව ගෙන්නගෙන ජීවව ආයේ යථාර්ථ ලෝකයට ගෙන්න ගන්න ගොඩක් මහන්සි වෙලා තියෙනවා. ජීව ජීකේ සර්ගෙන් අහනවා එයා ආයේ මේ ලෝකෙට ආවද කියලා. ජීව ඩිවයිස් එක ඉල්ලනවා ආයේ විකල්ප යථාර්ථයට යන්න. ජීව වැඳ වැටෙනවා එයාට ආයේ යන්න දෙන්න කියලා. ජීව හිතනවා එකම වැරද්ද ආයෙ කරන්නේ නෑ කියලා. මේ පාර සෙන්තානිට හැමදේම කියනවා කියලා හිතලා ජීව එයාව අල්ලගෙන ඉන්න ආරක්ෂකයෝ දෙන්නටත් ගහලා ජීකේ සර්ගේ ටීම් එකේ ඈත් එක්කත් ගහගන්නවා කොහොම හරි ඩිවයිස් එක අරගන්න. ජීව කොහොම හරි උත්සාහ කරලා ඩිවයිස් එක ඔන් කරගන්නවා. ඊළඟට ගොඩක් අමාරුවෙන් ජීව අංක එක ටයිප් කරනවා. ජීව දැන් ආයෙමත් විකල්ප යථාර්ථයට ඇවිල්ලා. ජීවට හැමදේටම තියෙන්නේ තව පැයයි. ජීව සෙන්තානිව හොයාගෙන යද්දි මගදි මයිකල්ව හම්බ වෙලා මයිකල්ගේ ෆෝන් එක ඉල්ලගෙන සෙන්තානිට කෝල් එකක් කරගන්නවා. ඒත් ඒ වෙලාවේ සෙන්තානි කෝල් එක ආන්සර් කරන්නේ නැහැ. ජීව මයිකල්ගේ උදව් අරගෙන සෙන්තානිව හොයාගෙන යද්දි සෙන්තානිකෙන් කෝල් එකක් එනවා මයිකල්ගේ ෆෝන් එකට. මයිකල් ෆෝන් එක දෙනවා ජීවට කතා කරන්න. ඒත් ජීව කෝල් එක ආන්සර් කරලා මම මේ කතා කරන්නේ ජීව කියලා කිව්වම කතා කරන කෙනා කියනවා වැරදි නම්බර් එකකට කතා කරලා තියෙන්නේ කියලා. ජීවට තව ඉතුරු වෙලා තියෙන විනාඩි 5යි. කරගන්න කිසිම දෙයක් නැතුව ඉදදී ජීව දකින්න සෙන්තානිගේ ෂෝ එකක පෝස්ටර් එකක්. ඒක දැකපු නිසා ජීව මයිකල්ට කියන මේ ෂෝ එක තියෙන තැනට යව ගිහින් දාන්න කියලා. මයිකල් ජීවව ඒ ෂෝ එක තියෙන තැනට එක්කන් යනවා. ජීව දුවගෙන එනවා කොමාරි සෙන්තානිව හොයාගන්නවා. සෙන්තානි ජීවව දැකලා අර්ජුන් කියලා කතා කරලා ජීව ළඟට එනවා. ජීව සෙන්තානිට කියනවා එයාට තව විනාඩි 5යි ඉන්න වෙන්නේ. මම අර්ජුන් නෙමෙයි, මම ජීව. මම සාමාන්‍ය මිනිහෙක්. මම ඉස්කෝලේ යන කාලේ ඉඳලම ඔයාට ගොඩක් කැමති. ඒත් ආදරය කරනව කියන්න හයියක් තිබ්බේ නෑ කියලා. ජීව අඬාන සෙන්තානිට කියනවා මට ඔයා නැතුව මොහොතක්වත් ජීවත් වෙන්න බෑ කියලා. සෙන්තානි අහනවා මොකටද ඔයා මේ කියවන්නේ, ඔයා මගේ මහත්යනි කියලා. ජීව අඬාන ආයේ කියනවා මේක මගේ ජීවිතේ නෙමෙයි, මේ මගේ විකල්ප යථාර්ථය. මට තව විනාඩිය ඉතුරු වෙලා තියෙන්නේ, වෙලාව ඉවරුනාම මම යනවා කියලා. ජීවර ඩිවයිස් එකත් පෙන්නනවා මේකෙන් තමයි මම ආවේ කාලය හරහා වෙලාව ඉවරුනාම යන්න වෙනවා කියලා. මේ ඩිවයිස් එක නේද හැම දෙයකටම ප්‍රශ්න කියලා සෙන්තානි ඒක අරගෙන පොළවේ ගහනවා.
ඩිවයිස් එක විනාශ වෙනවා. ජීව ආයෙත් යථාර්ථයට එනවා. ජීව දාමින්න ලැබ් එකේ ජීවගේ අත් දෙකත් බැඳලා දාලා. ජීකේස එයාගේ ටීම් එකත් එක්ක බලාගෙන ඉන්නේ. ජීව හයියෙන් කෑ ගහනවා ආයෙ යථාර්ථයට ඇවිත් නිසා. ජීකේස එයාගේ කෙනෙක්ට කියනවා ජීවගේ අතින් ඩිවයිස් එක අරගන්න කියලා. ඒත් ඒ ඩිවයිස් එක ජීව ළඟ නෑ. ජීකේස ඩිවයිස් එක කොහෙද කියලා ඇහුවම ජීව කියනවා ඩිවයිස් එක කැඩුන කියලා. තරහ වැඩිකමට ජීකේස හිනා වෙනවා අවුරුදු 10ක මහන්සි අපතේ ගියා කියලා. ඒ තරහින්ම ජීකේස ජීවගේ මූණට හොඳ පාරක් ගහනවා. ජීවව පාක් එකක් ළඟට ගෙනත් දාලා. ජීව එයාට සිහිය ආව ගමන්ම වාසිම්ට කෝල් කරලා අහනවා මයිකල්ගේ කසාදෙට මොකද්ද උනේ කියලා. වාසිම් කියනවා කසාද සිද්ධ වුණා කියලා. ජීව ගොඩක් දුක් වෙනවා. ආයේ විකල්ප යථාර්ථයට යන්නත් බෑ. සෙන්තානියක් එකට ජීවත් වෙන්නත් නෑ. ජීව ගහක් ළඟ වාඩි වෙලා හොඳටම අඬනවා. ඒ අඬානේ ජීවට ඇහෙනවා තව කෙනෙක් එතනම ඉඳන් අඬන සද්දේ. ජීව නැගිටලේ කවුද කියලා බලාදි තමයි දකින්නේ ඒ අඬන්නේ සෙන්තානි කියලා. ජීව ආයෙත් වාසිම්ට කතා කරලා අහනවා ඇත්තටම මයිකල්ගේ කසාදෙට මොකද්ද උනේ කියලා. වාසිම් කියනවා කසාද සිද්ධ වුණා කියලා. ජීව කෑ ගහන නිසා වාසිම් මායේ කියනවා කසාදර දින නියමුණා. සෙන්තානිගේ තාත්තත් කසාදර කැමති වුණා. ඒ දවස තමයි අද. හැමදේම හොඳ විදියට වෙද්දී මයිකල් ආදරය කරලා රවට්ටපු කෙල්ල ඔක්කොම කසාද තියෙන තැනට ආවා. ඊට පස්සේ සෙන්තානියේ කෙල්ල කියපු කතා අහලා මයිකල්ව එපා කියලා යන්න ගියා කියලා වාසිම් කියනවා. ජීව මයිකල් දැන් කොහෙද කියලා ඇහුවම ජීවට ඇහෙනවා මයිකල් වාසිම් ළඟ ඉඳන් කියනවා කොහේ හරි මටම කියලා කෙල්ලෙක් ඉපදිලා ඇති. එයාව මම අනිවාර්යෙන්ම හොයාගන්නව කියලා. ජීවට මතක් වෙනවා සෙන්තානියාගේ පළවෙනි ඉන්ටර්විව් එකේදී කිව්වා කියලා එයා දෛවය ගොඩක් තදින් විශ්වාස කරනවා කියලා. අඬන ගොඩක් දුකෙන් ඉන්න සෙන්තානිට ඇහෙනවා කවුද සින්දුවක් කියනවා. ජීව සෙන්තානි ලිව්ව සින්දුවක් පියානෝ වාදනය කරන ගමන් ගායනා කරනවා. සෙන්තානි ඒ පැත්තට එනවා. ජීව සින්දුව කියලා ඉවර වෙද්දී හැමෝම අත්පුඩි ගහනවා. ජීව සින්දුව කියලා ඉවර වෙලා වටේම ඉන්න අය එයාට අත්පුඩි ගහද්දි සෙන්තානිව පෙන්නල එයයට කියනවා මේකේ පදලිව මෙයා කියලා. සෙන්තානි ජීවගෙන් අහනවා එයා කොහොමද මේ පදපේලි දන්නේ කියලා. ඒත් එක්කම එය අහනවා ඔයා මයිකල්ගේ යාළුවෙක් නේද කියලා. ජීව කියනවා එයා මයිකල්ගේ යාළුවෙක් තමයි. ඒත් ඊට කලින් මම ඔයාගේ පළවෙනි රසිකයා කියලා. ජීවගේ අවුරුදු 5ක ආදරය. සෙන්තානි කවදාවත් නොදකපු සෙන්තානිගේ ක්‍රෂ් එක. සෙන්තානි ජීවගෙන් අහනවා කලින් මේ ගැන කිව්වේ නැත්තේ ඇයි කියලා. ජීව කියනවා ඔයා කැමති නම් අපි ඇවිදින ගමන් ඒ ගැන කතා කරමු කියලා. ඔන්න ඉතින් ඊට පස්සේ ජීව සෙන්තානිත් එක්ක විවාහ වෙනවා. ජීවගේ ආදරය ජීවට ලැබෙනවා. අපේ ජීවිතවලට ගොඩක් මිනිස්සු ඇවිත් යනවා. ඒත් ඒ අතරින් ඔයාට විශේෂම කෙනා ආත්ම සහකාරිය හෝ සහකාරයා. එයාව අනිවාර්යෙන්ම හොයාගන්න. එයාලට ඔයාලව වටිනවා කියලා හිතනවා නම් එයාල වෙනුවෙන් හදවතින්ම ඕනම දෙයක් කරන්න. ඔයා එයාට අවංක නම් කොච්චර බාධා ප්‍රශ්න ආවත් ඒව සේරම දිනලා මේ විශ්වය ඔයාල දෙන්නව එකතු කරනවා. ආදරයට අවංක වෙලා ආදරය දිනාගන්න. මේ වගේ ලස්සන මූවී එකකින් ඉක්මනටම හමුවෙමු. ඔබට සුබ දවසක්.